දැන් අම්මා අම්මා විතරයි ඉන්නේ ලංකාවේ. ලංකාවේ අම්මයි අම්මමයි. අම්මා අම්මට ඉන්නේ දැන් අම්මා විතරද ලංකාවේ? ඔව්. එතකොට විමුති අයියා? විමුති අයියා එයා ගෙදර. එයා බලාගන්නෙත් අම්මා අම්මා. ඔව්. ආ. අම්මම්මා මේ විමුක්ති කියන්නේ කවුද අම්මම්මා? විමුක්ති කියන්නේ මගේ යාළුවෙක්ගේ පුතෙක්. හරි. මේ එයාගේ අම්මා රට ඉන්නේ. ඔව්. විමුක්ති කැමති කිව්ව අපේ ගෙදර ඉන්න අම්මා යන නිසා ඉතින් ඒ බබා මෙයත් එක්ක සෙල්ලම් කරන්න එනවා ලොකු පුතෙක් අවුරුදු කීයද අවුරුදු දැන් 16ක් වෙනවා පුතාට මේ සැරේ ඕ ලෙවල් ඉතින් මෙයත් එක්ක සෙල්ලම් කරන්න එනවනේ මම දන්නේ නැහැ ඊපස්සේ යාගේ අම්මා රට යනවා කියලා මේ තියලා යන්න තැනකුත් නැහැ කියලා එයා කියලා තිනවා මග ගාව ඉන්න කැමති කියලා කියන්නේ අර මේ මගේම ළමෙක් වගේ බලාගන්න ඔව් දරුවන්ට ආදරය කරන එක මේ තමන්ගේ කුසෙන් ඉපදිලා තමන්ගෙම පවුලේ කෙනෙක් වෙන්න ඕනේ නෑ අපි තව දරුවෙකුට හොඳ දෙයක් කරොත් තමයි අපේ දරුවන්ට හොඳක් වෙන්නේ ඒක විශ්වාස කරනවද ඒක විශ්වාසයි ඒක එහෙමමද එහෙමමයි ඔයාගේ දරුවෝ දෙන්න බොහොම හොඳ ජීවිත හැදිලා තියෙනවද මම ඉස්කෝලේ යන කාලෙත් පුතා ඉදුවයි ඉස්කෝලේ ළමයි ගොඩාක් අයට උදව් කරනවා එතකොට ඒ දෙමව්පියෝ කියනවා බලන්න ඔයාගේ ළමයින්ට කවදාකවත් වරදින්නේ නැහැ මේ හොඳට හරියනවා අපේ ළමයින්ට ඒ කියන්නේ දැන් එක වෙලාවට කෑම ගෙනත් තිබුණ නැත්නම් මන්ට අග්ගලා පුතත් එක්ක ලං කළා ඒ පුතාවත් කන්න කියනවා මම ටිකක් ලොකු බත් එකක් තමයි ඉස්කෝලේ යනකොට අරින්නේ මම තමයි දවල්ට කෑම ගෙනියන්නේ පුතාටත් දුවටත් මම ලොකු බත් එකක් තමයි දෙන්නටම ගෙනියන්නේ එයාට ලොකු එකුයි අර ඒ කියන්නේ ළමයි අත දාගෙන කනවනේ ඔක්කොම ආසයිනේ ඉතින් ඒ අම්මලයිම ගොඩාක් ඉතින් ආදරේ දැනටත් කියනවා මට කෝල් කරලා. ඒකේ ඒකේ ප්‍රතිඵලය ඕගොල්ලෝ ඔයාගේ දරුවන්ට ලැබුණා. ලැබුණා. දරුවන්ට ඉතරක් නෙමෙයි. ඔයාගේ මිනි පිටටත් ලැබිලා තියෙනවා. අනේ මේ දුවට පොඩ දෙන්නකෝ. මේ ඊරිසිය හිතෙන්නේ නැද්ද එහෙම වෙද්දි? අම්මා හැමෝටම ආදරේ කරද්දි ඔය දෙන්නට වඩා ඔය දෙන්නට වගේම හිතෙන්නේ නැහැ. ඉතින් හැමෝටම එක වගේ සලකන එක හොඳයිනේ දැන් අම්මා එහෙම කරපු හින්දා තමයි අපි අපිට අද හොඳ විදියට ඉන්න ලැබිලා තියෙන්නේ. ඒ වගේම නෙමෙයි හරි අපූරු බිනිපිරියෙකුත් හම්බෙලා තියෙන්නේ නේ. ලස්සනට හිතන මිනිසුන්ට ආදරේ හිතෙන තමන් ගැන බොඩි පෞරුෂයක් තියෙන නේද? එහෙම දරුවෝ හම්බෙන්නේ ඒකයි. මං කියන්නේ ඒකයි. දරුවෝ කියන්නේ තමන්ගේ කුසෙම්ම වදන අයටම ආදරේ කරන්න කියලා එකක් නැහැ. මේ ලෝකේ හැම දරුවෙක්ම හරිම ලස්සනයි හරිම සුන්දරයි. දරුවන්ව ආරක්ෂා කරන එක, දරුවන්ට ආදරය කරන එක, දරුවන්ව කෙයා කරන එක, දරුවන්ට උදව් කරන එක. අපි හැමදාම මේ වැඩසටහනේ කියන්න හදන්නේ ඒකයි. තමන්ගේ දරුවන්ට වගේම රටේ අනිත් දරුවන්ටත් ආදරය කරන්න.